එක්දහස් නවසය පනස් නවේ මාර්තුමස විසිවෙනතින වත්තලදී මෙලොව එළිය දකින දෝන ඩෙසිලියා නීලා වික්‍රමසිංහ කුඩා කල සිටම ගායනයට අතිමහත් සමත්කමක් දැක්වුවා. 1973 වසරේදී නීලා වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස වර්ගීකරණයට ලක්වනවා. සංගීත ගුරුවරියක ලෙස දෙවෙනි පාසල් ගණනාවක සේවය කරන ඇය වසර 23ක් වූ ගුරු දිවියට 1998 වසරේදී සමුදුන්නා. චිත්‍රපට 67ක පසුබිම් ගායනා කර ඇති නීලා වික්‍රමසිංහයන් ගීත 50කට ආසන්න සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණයෙන්ද දායකත්වය ලබා දී තිබෙනවා. විශාරද නීලා වික්‍රමසිංහයන් සිය සංගීත දිවිය තුළ අවස්ථා තුනකදී හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන සරසවි සම්මානයද දිනා ගත්තා. සිය දීර්ඝ සංගීත චාරිකාව තුළ ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ගීත ගායනා කළ ඇය ගැයූ ගී අදටත් රසික සවන්පත් තුළ රැව් පිළි රැව් දෙනවා. නීලා වික්‍රමසිංහයන් පසුගිය 12 වනදා ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුල ජෙනරල්වරිය ලෙස රාජකාරී ආරම්භ කළා. අද උදෑසන හදිසි හෘදයාබාධයකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු මේ යන විට ඇය 71 වියේ පසු වුණා. කෙංකිණි සැලෙන හඬින් ගැයුණු පුංචි සිතේ පුංචි සිනා හඬ මැකියද්දී යාළුවේ සිතින් හඬන්න එපා යයි කීවත් නීලා වික්‍රමසිංහ වෙනුවෙන් තව බොහෝ කල් වියෝගී ගැයෙනු ඇති.